ආයුබෝවන් හැමෝටම මම අද අඹ කරියක් හදන්න හදන්නේ මම දැන් මේ විදිහට සාමාන්‍ය ප්‍රමාණයේ අඹ ගෙඩි දෙකක් ලොකු කෑලි වලට කපා ගත්තා කපා ගත්ත අඹ කෑලි වල දවට ගන්න මේ විදිහට තුන පහ ටිකක් ලෑස්ති කරගත්තා දැන් මම එකට කහ කුඩු තේ හැඳි කාලක් විතර දානවා වැදපු තුන පහ තේ හැඳි දෙකක් එකතු කරනවා කබලේ බෙදගත්ත මිරිස් කුඩු මේස හැඳි එකක් එකතු කරනවා ලුණු කුඩු තේ හැඳි එකක් දාගන්නවා දැන් ඒ තුන පහ ටික මේ විදිහට අඹ කෑලි වල හොඳට දවට ගන්න ඕනේ. ඊට පස්සේ ඇදලියක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම තෙම්පරාදුවට එකතු කරගන්න දේවල්. ඉස්සෙල්ලාම මම තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් දාගන්නවා. උළුහාල් තේ හැඳි කාලක් විතර එකතු කරනවා තලාගත්ත එනසාල් කරලකුයි කුරුඳු පොදු කෑලි ටිකකුයි එකතු කරා රම්ප කෑලි ටිකකුත් එකතු කරගන්නවා කරපිංචත් එකතු කරා දැන් හොඳට හැඳි ගන්නවා කපාගත්ත පොඩි රට ලුණු ගෙඩියකුත් එකතු කරලා හොඳට කලවම් කරගන්නවා ඒ ටික විනාඩියක් විතර බැදෙන්න තියෙනවා දැන් කලින් තුන පහ දවට ගත්ත අඹ කෑලි ටික එකතු කරනවා ඒ ටික හොඳට කලවම් කරලා විනාඩි දෙකක් විතර තියෙනවා දැන් අඹ කෑලි තිබිච්ච භාජනයට ඇල් වතුර අඬු කෝප්ප දෙකක් එකතු කරලා ඇතුළියට එකතු කරගන්නවා ඊට පස්සේ ඇතිලේ වහලා මද ගින්දරේ උයා ගන්නවා. මේ විනාඩි 10කට විතර පස්සේ දැන් හොඳට අඹ කෑලි ටික කලවම් කරලා ආයෙත් වහලා උයා ගන්නවා.
මේ දැන් විනාඩි 20කට විතර පස්සේ දැන් මම සීනි මේස හැන්දක් ඒකට එකතු කරනවා ඊට පස්සේ හොඳට කලවම් කරලා බින්දර හොඳටම අඩු කරලා විනාඩි 2ක් විතර උයා ගන්නවා දැන් මේ සීනි එකතු කරලා විනාඩි 2කට විතර පස්සේ දැන් ලිප ඔෆ් කරලා විනාඩි 20ක් විතර වහලා තියෙනවා. දැන් අඹ එක ටිකක් නිවිලා තියෙන්නේ. දැන් ආයෙත් හොඳට බෙදා ගන්න කලින් කලවම් කරන්න ඕනේ. මේ තියන්නේ මම හදාගත්ත අඹ කරි එක. මගේ වීඩියෝ හොඳයි නම් මාව subscribe කරන්න ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්න. ඔයාලට සුබ දවසක්.